විනෝදාංශ මොකද්ද? ගොඩක් වෙලාවට එක එක්කෙනාට එක එක විදිහේ විනෝදාංශ තියෙනවා. ඉතින් ගොඩක් අයගේ විනෝදාංශය තමයි ආහාර හදන එක. එක එක විදිහට ආහාර ක්‍රියේටිව් විදිහට හදන එක. ඉතින් AI වෙනුවෙන්ම තමයි මේ නිර්මාණය අපි අරන් ඉන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එක එක විදිහ ආහාර වට්ටෝරු වලට කැමති අයට ඒ ආහාර වට්ටෝරු සමහර විට රෙස්ටුරන්ට් එක ආහාර වට්ටෝරුවක් වෙන්න පුළුවන් නැත්නම් බටහිර ආහාර වට්ටෝරුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගැමි ආහාර වට්ටෝරුවක් වෙන්න පුළුවන් ඒ මොකක් වුණත් ඔයාලගේ ආලින්දිට අරන් එන්න තමයි ආර්ට් ඔෆ් කුකින් අපි හැම වෙලේම සූදානම් වෙලා ඉන්නේ ඉතින් අදත් අපි සූදානම් වෙලා ඉන්නේ මේ වගේ රසවත් අත්දැකීමක් ඔබට තිළින කරන්නට සූදානම් වෙන්නේ මාරද හොටෙල් එකේ ස්කයි ආර්ට් රෙස්ටුරන්ට් එකේ ඉඳලා ඉතින් මේ රෙස්ටුරන්ට් එක ඔයාලට පේනවා හොඳ හොලඟක් තියෙනවා සහ බීච් එකයිනේ රූෆ් ටොප් එකේ ඉඳලා තමයි මේ අත්දැකීම මම ඔයාලට තිරින කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕන chef සුදිර බණ්ඩාර. chef සුදිර බණ්ඩාර කියලා කියන්නේ සුපවේදී ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක්වත් මම නිවරදි. ඉතින් ඔහු තමයි අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ රසවත් අත්දැකීම ඔබට තිරින කරන්නට chef අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන්. ඉතින් chef මොනවද අද අපි මේ හදන්න යන්නේ? මාළු තියෙනවා කියලා පේනවා. හැබැයි මාළු තිබ්බට මම හිතන්නේ වෙනස්ම විදිහ ආහාර වටරුව තමයි අද අපි හදන්න සූදානම් වෙන්නේ. ඔව් වෙනෝ මම හදන්න හදන්නේ අද සලාඩ් එකක්. ඒක ටිකක් වෙනස් විදිහේ සලාඩ් එකක්. ඔයාලා බලනවා ඇති මේ බදපු මාළු ටිකකුත් තියෙනවා, තව එළවලු වර්ගත් තියෙනවා. මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. ඇත්තටම මම මේ බදලා හදාගෙන තියෙන්නේ වැව් මාළු. වැව් මාළු හීනියට කපාගෙන හොඳට බදගෙන තියෙනවා. ගැඹුරු තෙලේ මම හොඳට බදගෙන තියෙනවා. මම හදන්න හදන්නේ ඒ බදපු මාළු වලින් සලාඩ් එකක්. එතකොට මම මේකට කටුත් එක්කම තමයි අරගෙන තියෙන්නේ. මොකද හීන් කටු මාළු කටු කියලා කියන්නේ කැල්සියම් ඒ වගේම විටමින් බහුල ආහාරයක්. නමුත් ඕගොල්ලෝ මේක පොඩි කෙනෙකුට දෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ කටු අයින් කරගන්න පුළුවන්. හොඳට බැදිලා තියෙන නිසා ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට මස් ගලවලා අයින් කරගන්න පුළුවන්. කටු ටික අයින් කරගන්න පුළුවන්. නමුත් මම සජෙස් කරන්නේ ටිකක් වැඩිහිටි කෙනෙක් කනවා නම් මාළු කටුත් එක්කම මේ සලාඩ් එක හදා ගන්න කියලා. මොකද මාළු කටු වල තියෙන ಗುಣ, ඒ වගේම මාළු කටු වල තියෙන රසත් අපිට අපේ සලාඩ් එකට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම අපි චිටම් මතක් කරමු අපි අරගත්ත මාළු වල මොන හරි වර්ගයක් තියෙනවද chef? ඔව් අපි පාවිච්චි කරලා තියෙන මෙතන වැව් මාළු. ඇත්තටම මේ රෙසපි එක පොඩ්ඩක් මම වෙනස් කරලා තියෙනවා මෙතෙන්ට ගැලපෙන්න ඕන නිසා මම මේ රෙසපි එක ඉගෙන ගත්තේ අපේ ආදිවාසී ජනතාවගෙන්. ඒගොල්ලෝ වැව් මාළු අල්ලලා ඉවර වෙලා ඒගොල්ලෝ දුම්මැස්සක් හදලා ඒ කියන්නේ බාබිකියු කරනවා වගේ ඒ දුම්මැස්සේ පැය 4ක් 5ක් හොඳට වේල ගන්නවා. ඒ වේලලා අරන් තියා ගන්න මාළු ඒගොල්ලෝ දවස් කීපයක් මේ විදිහට සලාඩ් මේ විදිහේ සලාදයක් හදාගෙන ඒකත් එක කවලම් කරලා කෑමට ගන්නවා. නමුත් මෙතන මට දුම්මැස්සක් හදා ගන්න බැරි නිසා සහ ගොඩක් ගෘහණියන්ට ඒක කොහොමද කියලා දි කරගන්න බැරි නිසා මම මේක බදලා අරගෙන තිනවා ඒ රසට සමාන රසකින් යුතු සලාඩ් එකක් හදන්න. ඒ වගේම මම පොඩි පොඩි අලුත් පොඩි පොඩි අලුත් දේවල් ටිකකුත් එකතු කරලා තමයි මේ සලාඩ් එක ඔයගොල්ලන්ට හදන්න හදන්නේ. හරි. මම මුලදීම කියවනේ මාළු මෙතන බදලා තිබ්බට ඇත්තටම chef සූදානම් වෙලා ඉන්නේ මාළු වලින් වෙනස්ම විදිහ ආහාර වට්ටෝරුවක් ඔබට කියලා දෙන්න. ඒ වගේම chef කිව්වා ආදිවාසීන් හා සම්බන්ධ පොඩි කතාවක්. ඒ ගැන අපි චුට්ටක් පස්සේ කතා කරන්න ඕන කොහොමද ඒ අත්දැකීම chef ට තියෙන්නේ කියලා. ඒ අත්දැකීමත් අපි කතා කරන්න ඉස්සරහට සූදානම් වෙනවා. අපි ඉස්සෙල්ලම මතක් කරමු මේ සලාඩ් එක හදන්න අපිට ඕන කරන දේවල් මොනවද කියලා. හරි. අපිට මේ සලාඩ් එක හදාගන්න අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි හොඳට බැදගත්තු මාළු. මේක බදගනින්දී පොඩ්ඩක් හීනි ඔයාලට පේනවා ඇති. ගොඩක් හීනියට තමයි මම මේ කපාගෙන තියෙන්නේ. මොකද ලොකු කටු හම්බ වුණොත් අපිට හපන්න අමාරු වෙන නිසා ටිකක් හීනි කටු තමයි මම මේකට භාවිතා කළ මේ හීනි කැබලි තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම අපිට තියෙනවා රතු ලුණු, තක්කාලි, ඒ වගේම අමු මිරිස්, ඒ වගේම මිංචිකොළ, ඒ වගේම අන්නාසි සහ මගේ ගාව තියෙනවා ටිකක් රෝස් කරගත්ත තල. තල ඇට ටික අමුතල ගන්න එපා. මොකද අමුතල වල පොඩි තිත්ත ගතියක් තියෙන. ඒක නිසා පොඩ්ඩක් ක්‍රෝස් කරලා ගන්න. එතකොට මේ සලාඩ් එකට ගලප ගන්න පුළුවන් අපිට. ඒ වගේම මම ගාව තියෙන ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ. හරි. මේ දේවල් ටික තමයි අපිට මේ කැම හදන්න ඕන කරන දේවල් වෙන්නේ. කියන්නේ තල සහ අන්නාසි වලට අමතරව සලාදයකට අපිට දකින්න තියෙන දේවල් මෙතන තියෙනවා. හැබැයි මේ තල වල සහ අන්නාසි වල මොනා කරන්න ඇයිද කියලා ඇත්තට මට හිතා ගන්න බැහැ සාමාන්‍යයෙන්. මෙහෙමයි මට අන්නාසි වලින් මම කරන්නේ ඔයාලට මම කියන මගේ හැම කෑමකටම මොනා හරි ඉන්ග්‍රීඩියන්ට් එකක් එනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි රස. ඊට පස්සේ අනිත් දේ රස ගත්තාන් පස්සෙත් මට අන්නාසි වල තියෙන අර පැණි රස ගතිය සහ අන්නාසි වල තියෙන ඇඹුල් රස ගතිය
මට මේ සලඩ් එකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේ තලවල රෝස්ට් වෙච්ච තලවල තියෙන මේ රෝස්ටඩ් ෆ්ලේවර් එකත් එක්ක එන අර පොඩි අර කිරි රස ඒක මට මේ සලඩ් එකට එකතු කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම ඒක නිසා බදපු තල ටික මම පාවිච්චි කරගන්නවා. මේකට ඔයගොල්ලොන්ට තල ටික අවන් එකක දාලා රෝස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කබලක හැමින් සැරේ ටොස් කරලා එහෙම බදගන්න පුළුවන්. හරි. එතකොට අපි චුට්ටක් මතක් කරමු ආයෙත් ගෘහණියන්ට. මොකද අපි හැම වෙලේම ආර්ට් ඔෆ් කුකින් තුලින් කියලා දෙන්නේ ඔයාලට ගෙදර ඉඳලම පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්න පුළුවන් ආහාර වට්ටෝරු ගැන. නැත්තම් පහසුවෙන්ම වෙළඳපොළෙන් අරගෙන හදන්න පුළුවන් ආහාර වට්ටෝරු ගැන තමයි අපි හැම වෙලේම ඔයාලට කියලා දෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් අදත් අපි සූදානම් වෙලා ඉන්නේ ඒ වගේ වෙනස්ම විදිය ආහාර වට්ටෝරුවක් ඔබට කියලා දෙන්නට. ඒ කියලා දෙන්න කලින් අපි පොඩි විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ අපි බලමු කොහොමද මේ සලාඩ් එක හැදෙන්නේ කියලා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ඔබේ ආදරණීය රසවත් වැඩසටහන ආර්ට් ඔෆ් කුකින්. විරාමයකට පස්සේ ආයෙත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඔබේ ආදරණීය රසවත්ම වැඩසටහන ආර්ට් ඔෆ් කුකින් එක්ක. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නේ බදපු මාළු එකතු කරගෙන කොහොමද සලාඩ් එකක් හදන්නේ කියලා. ඉතින් සලාඩ් එකට ඕන කරන හැම දෙයක්ම පියවරෙන් පියවර අපේ chef සුදීර ඔයාලට පැහැදිලි කරා. දැන් තියෙන සලාඩ් එක හදන්න. අපි ඉස්සෙල්ලම මොනවද chef කරන්න ඕනේ? මුලින්ම මම මේ මාළු ටික පොඩ්ඩක් කුඩා කැබලි වලට කපා ගන්නවා. ඒ ටික මේ විදිහට chopping board එකට දාලා අපි මේ කැලේ එක තමයි පොඩි කටු තමයි තියෙන්නේ. මම සජෙස් කරනවා මේකේ තියෙන ලොකු කටු කැවිලි ටික මම පොඩ්ඩක් අයින් කරනවා. ටිකක් අර මැද කටුව ටිකක් හපන්න අමාරුයි කියලා හිතන ඒක මම පොඩ්ඩක් අයින් කරනවා. ඒක හපලා කන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මොකද මේ මාළු කටු ගුණයි හොඳට බැදිලා තියෙන නිසා කන්නත් පුළුවන්. මේ මාළු කටු රසයි ඒ වගේම ගුණයි. අර ටිකක් ළමයින්ට වගේ දෙනවනම් අනිවාර්යයෙන්ම මේ කටු ටික ඔක්කොම අයින් කරගන්න. ටිකක් අමාරුයි වැඩේ. නමුත් රස සහ ಗುಣ ගැන හිතුවෙන් පස්සේ අපිට අනිවාර්යයෙන්ම මේ දේවල් කරගන්න පුළුවන්. ඔබ මුලින්ම කිව්වා වගේ මේක කලාවක්නේ. කම්මැලි වෙන්නේ නේ මේක කරනවනේ. මේක අනිවාර්යයෙන්ම කම්මැලි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒක කලාවක් වෙන්නේ නැහැ. අපිට අපිට හිතෙනවා නම් අපි දැන් මොනවා හරි කන්න ඕන කියලා අපිට එහෙම ලේසියෙන් හදාගෙන කෙටි ක්‍රමයක් භාවිතා කරලා කන්න පුළුවන්. නමුත් අපිට හිතෙනවා නම් කොයි වෙලාවෙයි හරි නෑ. මම අද මගේ මීල් එක මගේ ඩිනර් එක එන්ජොයි කරන්න ඕන කියලා පොඩ්ඩක් මහන්සි වෙලා අලුත් අදහසක් එකතු කරලා අලුත් අදහසක් හොයාගෙන අලුත් කෑමක් හදාගෙන අපිට එන්ජොයි කරන්න පුළුවන්. චෙස් සුදීර කිව්වේ දෙය ඇතුලේ අපිට යමක් කමක් ගන්න තියෙන. මොකද අපි කෑමක් කන එක වෙනයි ඒ කෑම රස විඳින එක වෙනයි ඒ දෙක දෙකක්. කෑම කන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි කෑමක් රස විඳින්න හැමෝටම බැහැ නේද? අනිවාර්යයෙන්ම. දැන් කටු ටික ඉවත් කරලා අපි පොඩියට මාරු ටික කඩා ගන්න ගමන් තමයි තියෙන්නේ. ඔව්. හැබැයි කටු කන්න පුළුවන් කෙනෙක් නම් ගැටලුවක් නැහැ. මොකද මේ මාළු ටික අරගෙන තියෙන්නේ බැදලා නිසා. ඔව් මම ඔයාලට කිව්වා මම මේ රෙසිපි එක ඉගෙන ගත්තේ ආදිවාසීන්ගෙන් කියලා. ඇත්තටම ආදිවාසි ජනයා කරන්නේ මේ විදිහට පොඩි කෑලි කපා ගන්න. ඒගොල්ලෝ සම්පූර්ණ මාළුවම මෙහෙම දෙකට පළලා අර දුම් මැස්සේ පැය 3-4ක් හොඳට වේලනවා. එතකොට ඒකේ මස් ඉවත් කරගන්න ලේසි. මොකද මැද කටුවයි වටේ කටු ටිකයි විතරයි අයින් කරන් තියෙන්නේ. ඒක ලේසි. නමුත් අපිට දුම් මැස්සක් නැති නිසා ටිකක් අමාරු ක්‍රමයකට හදා ගන්න වෙනවා. මේක ඊට පස්සේ ටිකක් කුඩා කැබලි වලට කඩා ගන්න ඕන. මොකද මට සලාඩ් එකේ හැමදැනටම මේ මේකේ රස යවන්න ඕන. අපි කන හැම කටකම මාළු කෑල්ලක් අපිට හැපෙන්න ඕන නිසා මම මේක පොඩ්ඩක් කුඩා කැබලි වලට කපා ගන්නවා. අනිත් එක වැව මාළු කියලා කියන්නේ ගොඩක් කටිය ප්‍රිය කරන මාළු වර්ගයක් නේද? චෙප් එකේ එක විදිහට හදනවා. උයලා කන්න පුළුවන්, බැදලා උනත් කන්න පුළුවන්. හැබැයි මේ සලාඩ් එක වෙනස්ම රසයක් වෙයි කියලා මට හිතෙනවා. ඔව් මොකද මේ වෙනෝ අපි ඇත්තටම මේ මාළු අපිට හොයාගන්න හරි අමාරුයි. වැව් මාළු ඇත්තටම ටිකක් අපි රජ රට ඉන්නවා නම් එහෙම අනුරාධපුරයේ පැත්තට වගේ වියලි කලාපේ ඉන්නවා නම් වැව් මාළු කියන්නේ සුලභ දෙයක්. නමුත් අපි ඇත්තටම දකුණු පැත්තට කොළඹ පැත්තට ආවයන් පස්සේ වැව් මාළු කියලා කියන්නේ එහෙම නිතරම හොයාගන්න හම්බෙන දෙයක් නෙමෙයි. ඒතකොට කලාතුරකින් හරි හම්බුණාන් පස්සේ අපි දන්නවා අපි මාළු කිලෝ 2-3ක් ගෙදර අරන් යනවා. ඒ ගිනිහිල්ල අපි ඉතින් එකපාරක් අපිට හරි එකක් හදාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ මේක බෝරින් වෙනවා. එතකොට අපිට අද හරි එකක් හදාගෙන කන්න පුළුවන්, හෙට බැදුමක් හදාගෙන කන්න පුළුවන්, ඊළඟ දවසේ මේ වගේ සලාඩ් එකක් හදාගෙන කන්න පුළුවන්. අපි ඇත්තටම අපේ මීල් එක අපිට එන්ජොයි කරන්න නම් අපිට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික ඔක්කොම අපේ ඇඟට ගන්න නම් අපි කන කෑම වේලේ තියෙන අර බෝරින් ගතිය අපි නැති කර ගන්න ඕනේ. ඒකට තමයි මේ විවිධත්වය ඇවිල්ලා තියෙන්නේ. අපි විවිධත්වයක් ෆලෝ විවිධත්වය ෆලෝ කරන්න ඕනේ. අලුත් අලුත් රෙසිපි හොයාගෙන යන්න ඕනේ. මෙන්න මේ කාරණාව නිසා
ඉතින් මං අහපු ප්‍රශ්නෙට හරිම පිළිතුර ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම මේ මාළු ටික කපා ගන්න එකට අමතරව ආදිවාසීන් හා සම්බන්ධ තවත් දෙයක් තියෙනවා මට චෙෆ් සුදීරගෙන් අහන්න. ඒක අපි පස්සේ අහමු. එතකන් අපි මේ මාළු ටික කපාගෙන ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අහමු. ඊට පස්සේ වේනු මට මේකට එකතු කරගන්න ඕන සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියකින් භාගයක ලුණු. ඉතින් අපි ලුණු ගෙඩිය දෙකට කපලා අපි ලුණු ගෙඩියක් මේකට එකතු කරනවා. මේකදී අපි කපන්නේ මේකට අපි කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ අපි කියන්නේ ජුලියන් කට් එක කියලා. අපි මේ විදිහට දිග හැඩයට මේ විදිහට කපා ගන්නවා. ලුණු ටික කපා ගන්නවා. ඒක අපි පොඩියට නෙමෙයි කපා ගන්න නේද චෙෆ්? නෑ පොඩි නෙමෙයි අපි ටිකක් දිග හැඩයට කපා ගන්න ඕන. කපා ගන්න ඕන. අපි ගත්තේ චෙෆ් රතු ලුණුද? රතු රට ලුණු. අපි ගත්තේ රට ලුණු. මොකද රතු ලුණු මේකට පොඩ්ඩක් සැරවේ කියලා මම හිතනවා. මොකද රතු ලුණු දැම්මොත් රතු ලුණු වලින් රතු ලුණු වල ෆ්ලේවර් එක උඩට එන්න උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කරන්නේ වැව් මාළු වල ටේස්ට් එක උඩට ගන්න. මොකද වැව් මාළු කියලා කියන්නේ ගොඩක් ලොකු ටේස්ට් එකක්. රසයි රසවත්. නමුත් අර අපි කියන්නේ කඩාගෙන යන විදිහේ රසක් තියෙන ආහාරයක් නෙමෙයි. ඒක නිසා ඒකේ රසවත් බව රැක ගන්න තමයි ගන්න ඕන. අපි එකතු කරන අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් දාදී අපි ප්‍රවේසම් වෙන්න ඕන. එතකොට මේ විදිහට කපාගත්ත ලුණු ටික එකතු කර ගන්න ඕනේ. ලුණු ටික එකතු කර ගන්න. කිව්වා වගේ අපි ඕනම කෑමකට මොන හරි අමුද්‍රව්‍යයක් එකතු කර ගනිද්දි අපිට ඕන රස කැපෙන්නේ නැති විදිහට තමයි අනිත් අමුද්‍රව්‍ය හැම දෙයක්ම එකට පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. හරි ඒ වගේම වෙනු මම මේකට එකතු කර ගන්නවා තක්කාලි ගෙඩි දෙකක්. මේකේ විශේෂත්වය තමයි තක්කාලි ගෙඩිය මෙහෙම හතරට කපාගෙන ඊට පස්සේ තක්කාලි ගෙඩියේ මැද කොටස අයින් කර ගන්න ඕන. මොකද මට තක්කාලි වල මදේ එච්චර ලොකු ස්ට්‍රොං රසක් නැහැ. තක්කාලි වල රස තියෙන්නේ අපේ වටේ තියෙන මේ පොත්ත වගේ එකේ තමයි තියෙන්නේ. පොත්ත නෙමෙයි ඒ වටේ තියෙන මදේ. එතකොට අපි මේ ඇට ටික අයින් කරගන්න ඕන. ඒකට එකතු කරගන්න කලින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි චෙෆ් සුදීර මේ තක්කාලි එකතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේකේ උඩ කොටස ඉවත් කරලා ඒකේ අට කොටස තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද අපිට නියම රසය ලැබෙන්නේ තක්කාලි ගෙඩිය මෙන්න මේ විදිහට කපා ගත්තා. ඔව් මේ විදිහට තක්කාලි ගෙඩි දෙකක් මම පාවිච්චි කරනවා. සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි. මේකට ඇත්තටම මීට වැඩිය තව ට්‍රික් එකක් මම මට ගොඩක් ට්‍රික්ස් මතක් වෙනවා. මම මතක් කරන මතක් කරනවා ඩ කියන්න. මේකට තව රස වැඩි කර ගන්න පුළුවන්. ඔයා අහලා තියෙනවද ගස් තක්කාලි කියන දේ? ඔව්. ගස් තක්කාලි ටිකක් කුච්චලා පොඩි කරලා ඒක එහෙම නැත්නම් පොඩි කෑලි වලට කපලා මේකට එකතු කරගත්තොත් එතකොට දැනෙන රස ටිකක් ඊටත් වඩා වෙනස් රසක්. ගස් තක්කාලි කියන ඒ තක්කාලි වර්ගයේ අපිට ලුණු මිරිස් වගේ දේවල් හදද්දිත් වෙනමම රසක් එකතු කරගන්නට හදන්න පුළුවන් නේද චේස්? පුළුවන් පුළුවන් අනිවාර්යයෙන්ම රසවල් දෙකක්. ඒක ඒ කියන්නේ ගස් තක්කාලි පුච්ච ගන්න එකේ මොන වගේ දෙයක්ද චෙෆ් වෙන්නේ? තක්කාලි පුච්ච ගත්තාම ඒ ගස් තක්කාලි ගෙඩියේ පිටලෙල්ල ටිකක් හයියි. ඒක ටිකක් සොෆ්ට් කරගන්න තමයි අපි පුච්චගන්නේ. සහ ඒ පිච්චීම තුළ පොඩි බර්න් ෆ්ලේවර් එකකුත් ඒකට ඇඩ් වෙනවා. පොඩි අපි ග්‍රිල් ෆ්ලේවර් එකක් වගේ. ඒක නිසා තමයි අපි ඒක පුච්චගන්නේ. පුච්චගන්නේ සහ ඒක ඉදුණු සහ අමු විදිහට අපි පාවිච්චි කරන ආහාර වර්ග අනුව ඒක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඊට පස්සේ අපි තක්කාලි ටික කපා ගන්න ඕන. දිග හැඩයට කපා ගත්තම හරියනේ. ඔව් දිග හැඩයට කපා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ මාළු වලින් හදන මේ සලාඩ් එකේ මේ රස ඔයාලා ගෙදරට අරගෙන එන්න නම් ඔයාලට පුළුවන් මේ කපන විදියටම මේ පාවිච්චි කරපු දේවල් හැමදේම ඒ විදියටම ගන්න. මොකද එතකොට මේ රෙස්ටුරන්ට් එකේ තියෙන රස ඔයාලගේ මුළු තැන් ගෙදරට අරගෙන එන්නට පුළුවන්. ඉතින් චෙෆ් තක්කාලි ටික කපා ගන්න ගමන් ඉන්නේ. චෙෆ් තක්කාලි ටික කපා ගන්නකම් අපි පොඩි විරාමයකට යන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයකට ගිහිල්ලා අවිල බලමු කොහොමද මේ සලාඩ් එක හැදෙන්නේ කියලා. ඉතින් විරාමයකට ගිහිල්ලා එන මේ ඔබේ ආදරණීය වැඩසටහන රසවත් වැඩසටහන ආර්ට් ඔෆ් කුකින්. ඒ මතක කිරීමත් එක්ක දැන් යන්නේ අපේ සලාඩ් එකට. සලාඩ් එකට ඕන කරන මාළු, ලුණු, තක්කාලි මේ දේවල් ටික කපාගෙන දාලා ඉවරයි නේද චෙෆ්? ඔව්. දැන් අපිට ආයි කපා ගන්න තියෙන්නේ මම මේකට පාවිච්චි කරනවාට කිව්වා අපි අන්නාසි ටිකක් පාවිච්චි කරනවා කියලා.
මේකට වට පේනවා ඇති මේ අන්නාසි ගෙඩිය ටිකක් ඉදිලා වැඩි. හොඳටම ඉදිච්ච. හොඳටම ඉදිච්ච අන්නාසි ගෙඩියක් තමයි මට මේකට ඕන වෙන්නේ. මම ඒකෙන් පොඩි පෙත්තක් මේ විදිහට කපාගෙන මොකද අන්නාසි වැඩි කරගෙනත් බෑ. මොකද මේ එතකොට ටේස්ට් එක වෙනස් වෙන නිසා. වෙනස් වෙනවා. මොකද මට chef කලිනුත් කිව්වත් chef tone රසය තමයි මේකේ මාළු රසය නේ. මාළු රසය. එතකොට නැත්තම් අන්නාසි වල තියෙන රසය විතරක් මේක උඩට ස්මතු වෙනවා. මම කපාගත් අන්නාසි ටිකත් මේකට මෙහෙම එකතු කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ අපි කපලා කොටලා දාන දේවල් ටික දාලා ඉවරයි. තව අපිට තියෙන්නේ mint leaves ටිකක් මේකට එකතු කරගන්න විතරයි. mint leaves ටික මේ විදිහට මෙහෙම roll කරලා ඒකත් පොඩියට කපා ගන්න ඕන. mint leaves අපිට අපේ ගෘහණියන්ට ගන්න නැත්තම් මුලිතන්ගේ නැත්තම් අපිට ඒ වෙනුවට ආදේශකයක් තියෙනවද chef? mint leaves වෙනුවට අපිට basil leaves පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් mint leaves මේකට අත්‍යවශ්‍යම නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වේ මේක ඇත්තටම mint leaves මේ ආදිවාසීන්ගේ රෙසිපි එකේ නැහැ. මේක මම විසින් එකතු කරපු දෙයක්. මේකේ රස තව පොඩ්ඩක් වැඩි කරගන්න සඳහා. මොකද chef සුදීර කියලා කියන්නේ හැම වෙලේම කෑම නිර්මාණය කරන කෙනෙක් වුවත් මම හරිය කියන්නේ සූපවේදියෙක්ගේ තියෙන ඕන විශේෂම ගුණාංගය තමයි අත්හදා බැලීම් කියන දේ. ඉතින් අත්හදා බැලීම් වලින් අලුත්ම ආහාර වට්ටෝරුවක් අපේ ප්‍රේක්ෂකයන්ට ගේන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක තමයි ජයග්‍රහණය. හරි. දැන් අපි දාගන්න දේවල් ටික දාගෙන ඉවරයි. දැන් sorry කපා ගන්න දේවල් ටික අපි දැන් කපාගෙන ඉවරයි. දැන් අපි එකතු කරගන්න යන්නේ හීනියට chop කරගත්ත අම්මිරිස් ටිකක්. අපිට කොච්චි මිරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්ද ජෙ? කොච්චිත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ මේ සැලඩ් එකට වඩා හොඳයි අපි අම්මිරිස් පාවිච්චි කරාන. ඒක රසානුව තමයි ගොඩාක් සැර ඕන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම මේකට අපි අර රෝස් කරගත්ත තලයටත් එකතු කරගන්න. මේ සෑහන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට ලුණු එකතු කරගන්න පුළුවන්. මම මට අවශ්‍ය ප්‍රමාණයට මම ලුණු එකතු කරනවා. ඒ වගේම ගම්මිරිස් ස්වල්පෙකුත් මම මේකට එකතු කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මේකට එකතු කරගන්නවා ලයිම් ජූස්. දෙහි ගෙඩි දෙකක් විතර මිරිකලා ඒකේ ඉස්ම ටික මම මේකට එකතු කරගන්නවා. මොකද මේකේ මට ටිකක් හොඳ ඇඹුල් රසක් මට ඕන කරනවා. මොකද මාළු වල තියෙන අර අපි කියන්නේ මේ පිලි රස කියලා. ඒ පිලි රස වගේ එක නැති වෙන්න අපිට දෙහි ටිකක් වැඩි පුරවන. ඒක නිසා මම දෙහි ටිකක් මේකට එකතු කරගන්නවා. එකතු කරගන්න පුළුවන් සහ දෙහි සහ මින්ට් කොළ වලත් තියෙනවනේ අමුතුම කම්බිනේෂන් එක. ඔව් මින්ට් සහ පෙපත් ඒකට එකතු වෙනවා. පෙප මින්ට් ලයිම් ජූස් කියලා කියන්නේ හොඳ කම්බිනේෂන් එකක්. හරි දැන් අපි සැලඩ් එකට දාන්න ඕන දේවල් ටික ඔක්කොම දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක අවලං කරගන්න. කවලං කරගන්න ගම මම chef කෙන් චුට්ටක් අහන්නම් ආදිවාසීන් හා සම්බන්ධව තියෙන අත්දැකීම කොහොමද? මට හිතෙනවා chef මේ මාළු හා සම්බන්ධව කතා කරනකොට ඒ හා සම්බන්ධ ලොකු අත්දැකීමක් ඇති කියලා. ඒ හින්දා මම මේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද chef ආදිවාසීන් හා සම්බන්ධ වෙ උන්ගේ ආහාර රටාව හා සම්බන්ධව තියෙන අත්දැකීම? අතරම් වෙනු මම ලංකාව පුරාම ආදිවාසීන්ගේ විතර නෙමෙයි ලංකාව පුරාම තියෙන සම්ප්‍රදායික ආහාර රටාවන් ගැන ලොකු සමීක්ෂණයක් කරනවා. දැන් අවුරුදු එකමාරක වගේ කාලය තුළ මම විවිධ ප්‍රදේශවල ගිහිල්ලා ඒගොල්ලොන් ඒ ප්‍රදේශවලට ආවේනික වෙච්ච ඒ රෙසිපීස් මම ෆලෝ කරනවා, මම ඉගෙන ගන්නවා. ඒ වගේම මට අවස්ථාවක් හම්බුණා අපේ ආදිවාසීන් සමගත් මේ විදිහේ කතා බහක යෙදෙන්න. මම ඒගොල්ලොන්ගේ ආදිවාසී ගම්මාන්ට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක දින කීපයක් ගත කරලා එයාලත් එක්කම කැලේට ගිහිල්ලා ඒ කැලෙන් කොහොමද ඒගොල්ලෝ එයාලගේ කෑමට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගන්නේ ඒ වගේ දේවල් දැනගෙන ඊට පස්සේ ඊට අමතරව අපේ මහා දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් තමයි ලංකාවේ දැනට ජීවත් වෙන ඇවිදින පුස්තකාලයක් තමයි ආදිවාසී නායකතුමා වන්නිලැත්තෝ. වන්නිලැත්තන් සමග මට හොඳ කතා බහක් දෙන දවස් කීපයක්ම මට කතා බහ කිරීමේ අවස්ථාව හම්බුණා. ඒ තුලින් ලබාගත් දැනුමත් එකතු කරලා තමයි මම මේ කතා කරන්නේ. ඒගොල්ලෝගේ හදන කැමරා රටාවන් ගැන මම ඉගෙන ගත්තේ එහෙම තමයි. ඉතින් ඔහු ඒ විදිහට ලබාගත් අත්දැකීම තමයි අද මේ විදිහට ඔබත් එක්ක බෙදා හදාගන්නේ. දැන් අපි සැලඩ් එක හදලා ඉවරද chef? ඔව් දැන් අපි හදලා ඉවරයි. දැන් අපි මේක පිළිගන්වන්න හදන්නේ. අපි හදාගත් සැලඩ් එක මේ විදිහට ලස්සන බෝල් එකක පිලිගන්වන්න තමයි හදන්නේ. සැලඩ් එක තියෙන හොඳ කලර් කම්බිනේෂන් එකක් තියෙනවා. ඔව්. සහ තලයට අපි එකට එකතු කරපු හින්දා ඒකේ තවත් අලුත් වර්ණයක් එකතු වුණා නේද? ඒක එකතු වෙලා තියෙනවා සහ ඒක වෙනස්ම හැඩයක් එකතු වෙලා තියෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම අපි සැලඩ් එකක නෙමෙයි ඕනම ආහාරයක
ප්‍රසන්ටේෂන් එක පැත්ත හොඳටම හිතන්න ඕන. කොහොමද මේක කලර් කම්බිනේෂන් එක කොහොමද අපි මේක කන්නේ ඒ වගේ හැම දෙයක් ගැනම අපි තාමත් විමසිලිමත් වෙන්න ඕන. හරි. අපි සලාඩ් එක හදාගෙන ඉවරයි. මම මේකේ ගානිෂ් එකටත් මම පාවිච්චි කරනවා අපි ගාව තියෙන මයික්‍රෝ ග්‍රේන්ස්. ස්වභාවික දේවල්ම තමයි භාවිතා කරන්නේ මයික්‍රෝ ග්‍රේන්ස් කියලා කියන්නේ පැල අවදියේ තියෙන ඇට වර්ග එතකොට ඒවැය තියෙන ගුණාත්මක බව බොහොම වැඩි සලාඩ් එකක් විදිහට අපට ආහාරයට ගන්න. දැන්ම සූදානම් වෙන්නේ මේ විදිහට ප්‍රසන්ටේෂන් එක කරපු මේ සලාඩ් එකේ රස කොහොමද කියලා බලන්න. ඉතින් අද හදපු මාළු වලින් හදපේ සලාඩ් එකේ අන්තිම රිසල්ට් එක ෆයිනල් රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. දැන් බලමු මේකේ රස කොහොමද කියලා. ගොඩක් හොඳ රහක් තියෙනවා මේ සලාඩ් එකේ තියෙන ලොකුම රසමයි මීන් රස මාළු රස හැම දෙයක්ම එකතු වෙච්ච වෙනස්ම විදිය රස වින්දනයක් තියෙනවා ඉතින් ඒ රස තමයි chef ට තෝරන කරලා තිබෙන්නේ මොකද අපි සාමාන්‍ය සලාඩ් එකක් කනවට වඩා වෙනස්ම විදිය රසයක් මේ සලාඩ් එකේ තියෙනවා ඒ වගේම thank you so much chef සුදීර මේ වගේ රසවත් ආහාරයක් මට හදන්න කොහොමද කියලා කියලා දුන්නට සහ ඔබගේ අත්දැකීම් අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදාගත්තට. ඔයගලන්ටත් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අපේ රටේ අපිට නැති වී යන ඒ අපේ දේශීයත්වය අපේ දේශීය ආහාර රටාව නැවත ජනගත කරන්න ඔයගල දරන උත්සාහයට මමත් එකතු කරගත්තට බොහොම ස්තුතියි. ඉතින් chef ස්තුතිවන්ත වන අතර දැන් මම සූදානම් ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ මේ විදිහට සමුගන්න. ඉතින් අද අපි ඔයාලට කියලා දුන්නේ කොහොමද මාළු වලින් වෙනස්ම විදියක රසයක් අරන් ආපු සලාඩ් එකක් හදන්න කියලා. ඉතින් ඒ රස වින්දනයක් අරගෙන ආවේ මාරාදා හෝටල් එකේ ස්කයි ආර්ට් රෙස්ටුරන්ට් එකේ ඉඳලා වෙනස්ම විදිය පරිසරයක නිෂ්කලංක පරිසරයක ඉඳලා chef සුදීරත් එක්ක රසවත් අත්දැකීමක් ඔබත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් මේ රස වින්දනයේ වගේම තවත් බොහෝ දේවල් තියෙනවා ඔබට තිළින කරන්නට. ඔබගේ නිවසට මේ වෙලාවට මෙන්න බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගේ ආලින්දයේ සමුගන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අදට මං ගෙල්ලෙන්න ඔයාලා හරි පරිස්සමට ගෙදරට වෙලා ඉන්න. මේ ඔබ ආදරය කරන වැඩසටහන Art of Cooking.